And now, live at 8. අයිබෝවන් එක්වන්න ඇත දැනගන්න ලංකාවේ අංක 1 සම්බර ප්‍රවෘත්ති විකාශය ලයිවටේට් සමගින් අද බහමුවන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල සුනාමි ව්‍යසනයේට වසර 16ක් ගත වේ මියගිය පිරිස සිහි කර රට පුරා සැමරුම් मेरठ समस्त कोविड आसादितन 40,000 एक मवाई अदतावत आसादितन 500 कोविड मरनात एकस्य असुहाय दक्वा इहलटा लोग कोविड आसादितन कोटी 8 एक मवाई काहटगस दिगली विरोधीटे एमती शेहांगे प्रतिचारा श्रीलंका अधिराज पक्षे अन्य कंडा है मतामाई मैं उद्घोषण करे दक्षिण इंडिया सुपीरिनालु रजनीकांत रोहल गत केरे सुनामी खेदवाचक सिदुवी अदट वसर दहस्याक सपिरिनवा एदा सिदुवु विपतिन सुनामी ररपहरट हसुव रटवल दा हतरक दिलक्ष विसी हद्दहस अटसियानु अटदनिकु पमन मियगिया इन तिस्पंदहस तुंसिय विसी देदरेक अपे नै हितवतुन मे आवर्जने वसर दहस्यकट पेर सिदुवु ए अंदुरु मतकय पिलिबंदवाई දෙදස් හතර වසරේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ දරුණු භූකම්පනයක් සිදු වුණා. ලංකාවේ වේලාවෙන් හරියටම උදේ 6:58ට සිදු වුණු ඒ භූකම්පනය රිච්ටර් මාපකයේ සටහන් වුණේ ඒකක 9ත් ඉක්මවමින්. මේ නිසා සුනාමි තත්ත්වයක් ඇති වෙයි කියලා හවායි පිහිටි ආසියා ශාන්තිකර සුනාමි අනතුරු එඟවීමේ මැදිස්ථානයෙන් අපේ රටත් ඇතුළුව ආසියාවේ තවත් රටවල් රැසකටම එදා අනතුරු එඟවීමේ රතු නිවේදන නිකුත් කෙරුණා. सुनामी रणपहार अंपार सह कल्मुने प्रदेशवलिन अपे रटट एतुल्लुने एदा उदे अटाय पहलवट अडी विस्सा खातलियाक पमन इहलटे एसवुनु ए उदाम रल रट तुलटे एमात समग विन्यान देगेन काटवत्म हिता गन्न बेरिवुना गम नगर विनाशकल ए बिहिसुनु सुनामी रलट बिलिवन लक्ष गणनाक वटिन देपनातरे समारु मे विदेट उत्साह कले तमन्गे जीविते बेरगन्न බොහෝ දිනකට දුවල ජීවිතේ බේර ගන්න ඉඩ ලැබුණේ නැහැ. විනාඩි කීපයකින් ගොඩබිමත් මහා සාගරයක් බවට පත් වුණා. ඊළඟට මඩකලපු හා ත්‍රිකුණාමලයනුත් රට තුලට සුනාමි රළපහර ගලාගෙන ආවා. උදේ 9:15 විතර වෙනකොට මාතර වැලිකමිනුත් උදම් රළ මේ විදියට රට තුලට ගලාගෙන ආවා. උදේ 9:30 වෙන විට මුහුද ගොඩ ගලලා ගාල්ල නගරයත් යට වුණා. මේ වෙනකොට කොළඹ ඉඳලා මාතර බලා ධාවනය වුණු දුම්රිය පෙරැලියට ළඟා වෙලයි තිබුණේ. පෙරැලියේ නැවතු දුම්රියට බොහෝ දිනේ ගොඩ උනේ ඒ රළපහරින් බේරෙන්න. ඔවුන් මුල්ම රළපහරින් බේරුණත් දෙවෙනි රළපහරින් නම් ඔවුන්ට ජීවිත ගලව ගන්න හැකි උනේ නැහැ. ඒ වෙලාවේ දුම්රියේ හිටපු 1270 දිනෙකු රළපහරට බිලි වුණා. सुनामी रालपहारेन अपे रटे 35,000 तुंसी विसी देदेने कु मिय किया तर रुपियाल बिलियन गणनक देपल हानियकुत सिदुवुना जीवित दहस गणनक अहिमी करमेन तवत विशाल पिरिसकट पीडा गिन दिमिन सिदुवो ए सुनामी व्यसने अंदुरु मतकयान अदटात देखिय हैगे දදහස් පහවසරේදී මෙම දිනය ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කළ අතර ඒ වෙනුවෙන් වූ සැමරුම් රැසක් අදත් රට පුරා විවිධ ප්‍රදේශවල පැවැත්ුණා. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වෙනි දින පෙරවරුවේ මේ සුනාමි ව්‍යසනය සිදු වුණා. එයින් ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා ආගමික වැඩසටහන් සෑම වර්ෂයකම පැවැත්වෙනවා.
පෑරුණු සිත් යලිත් රිදවන්න නෙවෙයි අපි මේ හැම දෙයක්ම කරන්නේ ඔවුන්ට උපහාරයක් විදිහට අපි ඔවුන් සිහිපත් කර යුතුයි මේ අහිංසක ජනතාව එදා සුනාමි ඛේදවාචකයට ගොදුරු වුණා මියගිය පිරිස වගේම තවත් පිරිසක් අවතැන් වුණා තුවාල සිදු වුණා ඔවුන් තවමත් ඒ ඛේදවාචකයේ අමිහිරි අධ්‍යක්ෂකම් සමගින් ජීවත් වෙනවා සෑම වර්ෂයකම පෙරවරු 9:25 සිට 9:27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සිදු කරනු ලබනවා රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල මෙන්ම සියලුම වැඩබිම් සහ අනිකුත් සානයන්හි රැඳී සිටින ජනතාව සුනාමියන් මේගේ පිරිස සැමරීමට එක් වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නිල නිවසේදී පහන් දැල්වා ඔවුන් සැම සිහිපත් කරනු ලැබුවා 2005 වර්ෂයේ සිට ජාතික සුරක්ෂිතතා දිනයේ ලෙස සෑම වර්ෂයකම දෙසැම්බර් මාස 26 වන දින නම් කර තිබෙනවා මේ දින සුනාමි වේසනේ සිහිගන්වන ජාතික සුරක්ෂිත දිනය පැවැත්වුවද මෙවර COVID-19 වේසනේ හමුවේ ඒ සිහිගන්වන ජාතික උත්සවය පැවැතුනේ නැහැ කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආගමික වැඩසටහන් රැසක් අද දින සංවිධානය කර තිබුණේ මෙම වියසනෙන් ජීවිතක්ෂයටපත් වූ ජනතාව සහ තුවාල ලැබූ පිරිසී ගන්වමින් සුනාමී වේසනත් සමග බොහෝ දිනාගේ අවධානයට ලක් වූ බේබී 81 ලෙස ඇඳින්නු කල්මුණේ පදිංචි ජේරාස් අබිලාස් කලුතවලාභී පිහිටා ඇති තම නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා සුනාමි රළපහරින් අතුරුදන් වී පසුව සොයාගත් මෙම දරුවාට මව්පියන් 9 දිනක හිමිකම් කියනු ලැබුව අතර මෙම වේසනේ ගල්පරයක් තුල සිරවි සිටියේදී අබිලාස් සොයාගනු ලැබුවේ මෙම ව්‍යසනයෙන් මොහොදුබඩ දුම්රිය මාර්ගයේ දහවනේ උදුම්රියක් හික්කඩුව තෙල්වත්ත පෑරළිය ප්‍රදේශයේදී රළපහරට හසුව ගසාගෙන යමින් මිනිස් ජීවිත රැසක් අහිමි වුණා. දුම්රිය දෙපාර්තමේන්තුව විදිහට සෑම වසරකම අපි එය අනුස්මරණය කරමින් දුම්රියක් ධාවනය කරා. නමුත් මෙවර රටේ පවතින අයහපත් තත්ත්වය අනුව අපිට එය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපි සියලු දෙනාගේම හදවත්වල ඒ සිදුවීම තාමත් සටහන් වෙලා තියෙනවා. මේ ව්‍යසනය ගැන අදටත් බොහෝ ජනතාව හඬ අවදි කරන්නේ එවන් විසුණු අධ්‍යක්ීමකට යලි අපේ රටේ ජනතාවට මුහුණ පෑමට සිදු නොවේවා යන අදිටනින් මෙරටින් වර්තා වූ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද 40,000 එක්ම වා ගියා. ඒ අද දිනේ ආසාදිතයන් 500 දෙනෙක් වර්තා වීමත් සමගයි. ඒ අනුව මෙරටින් වර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40,282ක්. ඊයේ වර්තා වූ COVID-19 ආසාදිත මරණය සමග සමස්ත මරණ සංඛ්‍යාව 186ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිතයන් 551 දෙනෙකු මෙරටින් ඊයේ වර්තා වූ අතර 300 දෙනෙකුම හඳුනාගැනුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. බුරල්ලින් ඊයේ දිනේ පමණක් ආසාදිතයන් 87 දෙනෙක් වර්තා වූ අතර කොම්පඤ්ඤ වීදීන් ආසාදිතයන් 30ක් කිරුළපනින් ආසාදිතයන් 29ක් වර්තා වුණා. කොළඹ බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයේ ආශ්‍රිතව අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100ක් ක්‍රියාත්මක කරනවා. ඉන් 17 දිනක ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍යංශ පැවසුවේ. මේ වන විට කොළඹ නගරය තුළින් දෛනිකව වාර්තා වන COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 3/1කට පමණ අඩු වෙලා තියෙනවා. මීට පෙර 350ක් 360ක් වගේ රෝගීන් ප්‍රමාණයක් අපිට දිනපතා වාර්තා වුණා. එය මේ වන විට 90 110 අතර ප්‍රමාණයකට අපිට අඩු කරගන්නට හැකි වෙලා තියෙනවා. COVID-19 ආසාදිතයන් 712 දෙනෙකු අද දිනේ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය අතර ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32,051ක්. බස්නාහිර පළාතේ සිට පිටපළාත් වලට යන ජනතාව අතර COVID-19 ආසාදිතයන් සිටි දැයි හඳුනා ගැනීම සඳහා ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරන අතර මේ වන විට එම පරීක්ෂණ වලින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 41ක්. දෙහිඔවිට ප්‍රදේශයෙන් ආසාදිතයන් 21 දෙනෙකු ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ පසුගිය දින 3 තුල පමණක් ආසාදිතයන් 88 දෙනෙකු එම ප්‍රදේශයේ ආශ්‍රිතව හඳුනාගන්නු බවයි. ඔවුන් හඳුනාගෙන ඇත්තේ තල්දුව පොළ ආශ්‍රිතව සහ සීතාවක අපනයන සැකසුම් කලාපයේ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ වලින්. සීතාවක අපනයන සැකසුම් කලාපයේ ආශ්‍රිතව ආසාදිතයන් 177 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කලාපය තුල පමණක් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 637ක්. එක් කර්මාන්ත ශාලාවක ඊයේ දිනේදී ආසාදිතයන් 133 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍යංශ පැවසුවේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ ආශ්‍රිතවද COVID-19 ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් ඇහැලියගොඩ නගරයේ සහ අස්ගඟුල ප්‍රදේශයේ පදිංචිකරුවන්. සෞඛ්‍යංශ පැවසුවේ ඉන් 6 දෙනෙකු එකම පවුලේ සමාජිකයන් බවයි.
මිගමු වන්දනාගාරයේ COVID-19 ආසාදිත රැඳවියන් 100කට අධික පිරිසක් අද වාර්තා වී ඇති බව වන්දනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනි මහතා පැවසුවා. ඒ අනුව එම ආසාදිත රැඳවියන් කන්දකඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත අද පසුරුවේ රැගෙන යාමටයි පියවර ගැනුණේ. මිගමු තලාදුව කම්කරු නිවාස සංකීර්ණයේ පුද්ගලින් 10 දිනක COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉන්පස්සෙනකු කුඩා දරුවන් බවයි සෞඛ්‍යංශ පැවසුවේ. ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා වෙනකොට අපේ රට තුළ අලුතෙන් පටන් ගත්තු COVID-19 රෝග ව්‍යාප්තිය මේ වෙන විට මාස 3ක වගේ කාලයක් ගත වෙලා තියෙන්නේ. ඒ කාලය තුළදී ඊටමත්ම මැනවින් පාලනය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ පාලන තත්ත්වය මේ ග්‍රහණය අපි මේ දිගටම පවත්වාගෙන ගියොත් ජනතාවගෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය මනා දායකත්වය ලැබුණොත් අපිට මේ COVID-19 රෝගය ඊටමත්ම හොඳින් පාලනය කරන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයක් තියෙනවා. ලංකාව විවිධ තැන්වලින් මේ වෙනකොට තාමත් මේ පැය 72 කී මෝල පැය 48 ඉක්මෝල ප්‍රතිඵල ලැබෙන අවස්ථාව වාර්තා වෙනවා. PCR පරීක්ෂණේ ගත්තට පස්සේ ඒක ප්‍රතිඵල එන්න පැය 72ක් යනවනේ. ඒකෙන් දවස් 3ක් විතර යනවනේ. තීන්දුව తీරන ගන්න තමයි පරක් වෙන්නේ. මොකද පැය 48ට පරක් වුණොත් ඒක අපි යල් පැන ගියේ එහෙම නැත්නම් කල්ලිකුත් වෙච්ච දත්ත විදිහට තමයි හැඳින්වෙන්නේ. ඒතකොට මේ වගේ පිළිණු වෙච්ච දත්තත් එක්ක අපිට පද්ධති ඉස්සරහට ගෙනියන්න බෑ. රට හරි తీරන ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒ తත්වයේ කලමනාකරණය කරගන්න පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලැබෙන විද්‍යාක් සකස් කරන්නේ පාදුක ගලගෙදර නැගිනහිර ග්‍රාම සේවා වසම තුල සංචරණ සීමා පැනවීමටද සෞඛ්‍යංශ අධ පියවර ගත්තා පාදුක අරුපත්ත නැගිනහිර හදිසි මරණයක් වාර්තා වුණා එම PCR පරීක්ෂණයේදී කොවිඩ් මරණයක් බවට තහවුරු වුණා එයින් අනතුරුව උපදින්චි ප්‍රදේශයේ තුල අහඹු PCR පරීක්ෂණ අද දින තුල අපි 40කට අසන ප්‍රමාණයක් සිදු කරන්න එක් මේ ප්‍රදේශය තුල සංචරණ සීමාවන් පනවා COVID-19 ආසාදිත බව කියන මලසිරුවක් කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඥාතීන්ට මුදාහැර ඇති බවට වාර්තා වෙනවා. කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි අදාළ කාන්තාව උදරේ පිළිකා තත්වයක් හේතුවෙන් මියගිය බවට සඳහන් වුවද අදාළ මලසිරුවේ PCR පරීක්ෂණේ වාර්තාව සඳහන් වන්නේ COVID-19 ආසාදිත බවටයි. මේ සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂකවරිය සි වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ අදාළ මලසිරුව අධිකරණ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි මුදාහැරි බවයි. කෙසේ වෙතත් අදාළ මලසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු අද දිනේම සිදු කරන ලෙසට දැනුම් දුන් බවද ඇය සඳහන් කර තිබෙනවා. ඒ අනුව බොරැල්ල පොදු සුසාන භූමියේදී එම මලසිරුර පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණා. මේ අතර අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි COVID-19 ආසාදිත 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළා. ඔහු පසුගිය 24 වෙනිදා මඩකලපුව ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID-19 ආසාදනය නිසා ඇති වූ උග්‍ර හෘද ආසාදනයක්. COVID-19 ආසාදනය වීම හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය නොකර භූමි දානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා පසුගිය දින කිහිපෙම ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවතුණා. ඊයේ දිනේදී ඒ වගේම පසුගිය දින කිහිපයකදීම දක්නට ලැබුණා විවිධ ഘോഷණ පැවැත්වෙනවා. මේ උද්ඝෝෂණ පැවැත්වීමේදී නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමේ ස්වභාවයක් දක්නට ලැබුණා. අපි කාරුණිකව තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරන්න එපා. එසේ කටයුතු කළහොත් පොකුරු පොකුරු නිර්මාණය වෙයි. ඒ නිසා උද්ඝෝෂණයකට සහභාගී වුණොත් යම් පිරිසක් නිරෝධායන රීතීන් වලට පටහැනිව ඔවුන් ඒ සිටින සම්පූර්ණ ප්‍රදේශයම හුදකලා කරන්න සිදුවේ. ඒ නිසා නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මෙවැනි ආකාරයට කටයුතු කරනවා නම් එක් පැත්තකින් රටේ සාමාන්‍ය නීති යටතේ අනෙක් පැත්තෙන් නිරෝධායන රීතියේ යටතේ කටයුතු කිරීමට සිදුවෙනවා. මේ අතර ඊයේ පැවති විරෝධතාවයකට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ මතුගමදී විරෝධතාවක් පැවතුණා. කියන්නේ සිංහලද මුස්ලිම්ද දෙමළද කියන ප්‍රශ්නයක් නෑ. කොවිඩ් ආසාදනය වීමෙන් යම්කිසි කෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා නම් මේ භූමිය තුල එම මල සිරුරු භූම දානය කිරීමට අපි එක හෙළාම අපේ විරෝධය ප්‍රකාශ කරනවා. සමාජ මාධ්‍යවල දැක්කා එක තරුණයෙක් කියනවා එයට ගිනි තියාගෙන මැරෙනවා කියලා. එතකොට බන පිටින් සිරුරට ගිනි තියාගෙන මැරෙනවා නම් භූමි දාන කරන්න ඕනයි කියලා කරන්නේ ඉල්ලීම මොකද්ද? එතකොට ඒගොල්ලෝ දේහය ආදාහනය කිරීමට විරුද්ධ වීම පිළිබඳ කිසිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජයශ්‍රී මහා බෝස සමිඳුන් වැඳපුදා ගත්තා. අනතුරුව ජනාධිපතිවරයා රුවන්වැලිය සහ මිරිට්ස වැටිය විහාර වෙත ගොස් ආගමික වතාවත්වලද නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝස සමිඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වුණා. යාට මා
අනුතුරුව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාසන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි සේරදුන් අභියස පැවති ආගමික වතාවත් වලටද ජනාධිපතිතුමා එක්ුණා. විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහසෑය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියේද ජනාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. අනතුරුව ජනාධිපතිතුමා මිරිසවැටි රජමහා විහාරයේ වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය ඊතල වැට්නුවේ ඥානතිලක හිමියන් බැහැදක සුව දුක් විමසා සිටියා. විපක්ෂ නායකවරයා වශයෙන් තමන්ගෙන් ජනතාවට සිදු විය යුතු සේවාවන් ඉටු කිරීමට තමා සෑම විටම සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කතරගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. ගමින් ගමට ගොස් ජනතාවගේ ගැටලු සොයා බැලීමේ විපක්ෂ නායක ජංගම සේවාවේ තවත් අදියරක් ඊයේ කතරගම දෙටුගම ප්‍රදේශයේ පැවතුනේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණයේදී මම කිව්වා මම රටේ ජනාධිපති බවට පත් කරොත් මම ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා ප්‍රශ්න විසඳනවා කියලා. ඒ නමුත් රටේ බහුතරයක් කිව්වා එහෙම වැඩක් නැහැයි කියලා. 69 ලක්ෂයක් කිව්වා නෑ ජනතාව ළඟට එන්න අවශ්‍ය නැහැයි කියලා. ඊට අමතරව උසුළු විසුළු කරා. ඒ නිසා මේ විපක්ෂ නායක ජංගම සේවාව රටේ ජනාධිපතිවරයා හැටියට මට කරන්නට රටේ ජනතාව එපයි කියපු දේ මම විපක්ෂ නායකවරයා හැටියට කරන්නම් ඕන. මට බොරුවට කියන්න බෑ සියලුම ප්‍රශ්නවලට සියලුම විසඳුම් ලැබෙයි කියලා. මොකද මම ඉන්නේ විපක්ෂයේ. නමුත් විපක්ෂයේ නායකයා හැටියට තමුන්නාන්සලාට මගෙන් ඉටු විය යුතු කළ හැකි දෙයක් තියෙනවා නම් ඒ උපරිමය කරන්නට මම සැදී පැහැදී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ගන්න. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට රජය අභ්‍යන්තරයෙන්ම බලවේග ගොඩනැගිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ අනුරාධපුර රන්පත්විල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට ප්‍රතිචාර දක්වමින්. අනුරාධපුර කහටගස්දිගලිය රන්පත්විල මාර්ගයේ පිලිසකර කර දෙන ලෙසilla ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. උද්ඝෝෂකයන් පැවසුවේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගෙන් මාර්ගයේ පිලිසකර කර දෙන ලෙස කොතිකුත් ඉල්ලීම් කළද ඉන් පළක් නොවූ බවයි. මෙම විරෝධතාවයේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. රන්පත්විල හන්දියේ ඇති වෙච්ච සිද්ධි මමත් මාධ්‍ය තුල දැක්කා. එයාලා සංවිධානය වුණ ආණ්ඩුවට විරුද්ධව. ඒක පිටිපස්සේ අපේ ආණ්ඩුවේ ඉන්න බලල්ලතක් තියනවා කියන එක මම සහතික කළා තමුන්නාන්සලාට කියනවා. මම නම කියන්නේ මොකද ඒ තැනට යන්න මම සූදානම් නැති හින්දා. අපේ ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් තමයි ඒ උද්ඝෝෂණය කරේ. අපි හිටපු පක්ෂය ශ්‍රී ලංකා අනිදාස් පක්ෂය. අන්නේ කණ්ඩායම තමයි මේ උද්ඝෝෂණය කරේ. මම ඒකයි කිව්වේ තමුන්නාන්සලාට මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අඩාල කරන්න මේ රජය ඇතුළෙන්ම බලවේග ගොඩනගන්න පුළුවන්. ඒ මාර්ගය හදන්න තියෙද්දි ඒක මැනුම් කටයුතු කරන්න තියෙද්දි ඒක හැදෙනවා කියලා සාතික වශයෙන් දැනෙද්දි මොකක්ද ඒ කණ්ඩායම කරේ? කණ්ඩායම ගිහිල්ලා රජය ප්‍රසාදයටපත් කරන්න ජනතාවත් එක්ක එකතු වෙන්න කටයුතු කරා. එදා දාසිරි ජයසේකර අපේ සහෝදර ඇමතිවරයා පොදුජන පෙරමුණ සහ රජයට කරපු විවේචනයේ දිගුවක් තමයි තමුන්නාන්සලා ඊයේ අනුරාධපුරේ දැක්කේ. දතවත් දේශීය පොතක්. වායුගෝලයේ පවතින සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සඳහා අත්හදා බැලීමේ බැලුමයක් ගුවනට යැවීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ මෙරට රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල 18ක සිසුන්ගේ සහභාගිත්වය. මෙරට ඉතිහාසයේ පළමු වරට වායුගෝලයේ පවතින විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සඳහා අත්හදා බැලීමේ බැලුමයක් ගුවන්ගත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණේ දඹුල්ල ඩී.එස්. සේනානායක විදුහල් පරිශ්‍රයේදී. ඒ මෙරට විශ්වවිද්‍යාල 18ක සිසුන්ගේ සහභාගිත්වයෙන්
විශේෂයෙන්ම ඒරෝස්පේස් ඉංජිනේරින් පැත්ත තමයි මේකට ටච් වෙන්නේ. මේ බැලුන් එක සාර්ථක වුණා ශ්‍රී ලංකාවේ තියෙන අලුත් පියවරක් අපි ඉදිරියට තැබුවා වගේ තමයි. දෙකට ගිහිල්ලා එයාපොකට් එකක් ගත්තොත් මොන වගේ දූෂිත වායුද තියෙන්නේ මොන වගේ පරිමාවන් වලින්ද තියෙන්නේ අන්නේ අපිට බලා ගන්න පුළුවන්. හොඳ මේ ප්‍රායෝගික අත්දැකීමක් එන්න පුළුවන් අපිට සැටලයිට් එකක් ලොන්ච් කරගන්න. මෙම විශේෂ බැලුනේ කිලෝමීටර් 40ක් පමණ ඉහළ අහසට ගමන් කර වායුගෝලයේදී පුපුරා ගොස් ලබාගත් දත්ත ඇතුළත් උපකරණයේ සමග පැරෂුටයක් ආධාරයෙන් පොළොවට පතිත වන බවයි එම සිසුන් පවසන්නේ. දයක් වෙත සතුටු ලොවක් උරුම කළ හදවත්වලට ඩයලොග් හා සිනෙස්ටා පදනම එක්ව කෘතගුණ පුද කරන්නට කටයුතු ආරම්භ කළා. මේ වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනියයි. ඒ සත්කාරයේ සමගින් අද අපි ගියේ ප්‍රවීණ රංගන ශිල්පිනී මෙලනි අශෝකා මහත්මිය හමුවන්නයි. දශක තුනක් පුරා රංගන ශිල්පිනියක ලෙස කලාලෝක කටයුතු කරන මෙලනි අශෝකා මහත්මිය මුණගැහෙන්නට මාළඹේ ප්‍රදේශයේ ඇගේ නිවහනට අප ගොඩ වැදුණා. 1980 වසරේදී විනී රන්වල මහතා අධ්‍යක්ෂණය කළ මනමාලියෝ ටෙලි නිර්මාණී රංගපාමින් රංගනයට අවතීර්ණ වන මෙලනි අශෝකා මෙවන විට ටෙලි නිර්මාණයන් 200කට පමණ රංගනින් දායක වී තිබෙනවා. ලයනල් රන්වලයන්ගේ බීරියලි වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදෙමින් වේදිකාවට ප්‍රවිෂ්ට වන ඇය විවිධ වර්ගයේ වේදිකා නාට්‍ය රසකට රංගනින් දායක වන අතර පසුකාලීනව කතරගම රූමතිය චෙරියෝ සාජන් වැනි වේදිකා නාට්‍යයන් රසක් තුළ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. සම්බුදු මහිම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිත නිරූපණය කරමින් චිත්‍රපට රංගනයට දායක වන ඇය චිත්‍රපට 25ක පමණ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කර තිබෙනවා. අතුල රන්සිල්ලාල් මහතා සමගින් ටයිටස් තොටවත්තයන් මුණගැසෙන ඇය හඬ කැවීම ශිල්පය ප්‍රගුණ කරමින් අදටත් ක්ෂේත්‍රයට නැතිවම බැරි ජනප්‍රිය හඬ කැවීමේ ශිල්පිනියක්. ඉදිරියේදී ටෙලි නිර්මාණ රසකින්ම දැකගත හැකි රටක් ආදරය කරන ගරු කරන ප්‍රවීණ රංගන ශිල්පිනි මෙලනි අශෝකා මහත්මිය මුණගැසි සුවදුක් විමසා ද්‍රව්‍යමය ආධාර ලබා දීමට ඩයලොග් ආයතනයේ මෙලෙස කටයුතු කළා. අපි ඩයලොග් එකයි සිනෙස්ටා එකයි අපේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා ප්‍රවීණ කලාකරුවන්ට කෘතගුණ සැලකීමක් විදිහට මේ විදිහට අපි ඇවිල්ලා හැමෝගෙම දුකසප බල්ලන්න තමයි ආවේ. පුංචි ටැග් ගත් අපේ සිනෙස්ටා පදනම වෙනුවෙන් තවත් රංගන ශිල්පිනියන් කීප දෙනෙකුද මේ ගමනට එක් වුණා. දයක් වෙත සතුටු ලොවක් උරුම කළ හදවත් වලට ඩයලොග් හා සිනෙස්ටා පදනම එක්ව ගෙනෙන කෘතගුණ පිදුමයි මේ. කන්තලිසා අනුරාධපුර ප්‍රදේශවල ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයන් කීප දෙනෙකු පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඒ පිළිබඳව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ සිදු කළ විමර්ශනවලට අනුව එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ කඩදාසිද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඔබ ගනුදෙනු කිරීමේදී විශේෂයෙන්ම විදේශීය මුදල් හෝ දේශීය මුදල් ගනුදෙනු කිරීමේදී මාරු කිරීමේදී ප්‍රවේශම් වන්න ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරනවා. ඒ නිසා එවැනි අපරාධයක විඳිතෙක් බවට ඔබ පත්වන්නට පුළුවන්. රටේ ජනතාවට නිරෝගී සුවය පතා පුරා දින 14ක කාලයක් ජනතා ආශිර්වාදයට පාත්‍ර වෙමින් ශ්‍රීපාදස්ථානයට වැඩම කරවන ඖෂධ මංජුසාව මාවතගම බෝයගම සුගතාරාම විහාරය කුරුණෑගල ඇත්කඳ විහාරය කුරුණෑගල පැරණි රජමාලිගා බෝධිය සහ දඹදෙණිය රජමහා විහාරස්ථානය වෙත අද ළඟා වුණා. මෙම සුවදරණී මුනිසිරිපා වන්දනා වැඩසටහන සඳහා බැතිබර මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ස්වර්ණවාහිනියයි. මෙරට දේශගුණික හා පාරිසරික මට්ටම් වලට ගැලපෙන අයුරින් උස සම්භවයක් සහිත අශ්වපැටවුන් අභිජන්මය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සහයෝගයෙන් මානුවර පල්ලෙකලේ රයිෆල් බලකා පරිශ්‍රයේ පිහිටි අශ්ව අභිජනන මධ්‍යස්ථානයේදී මෙම ක්‍රියාවලිය සිදු කෙරුණා. හික්කඩුව තිරනාගම වෙරළ තීරයේදී දුර්ලභ ගණයේ ඔලු දෙකේ කැස්බෑ පැටවෙක් හමු වී තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් මෙම කැස්බෑ පැටවා හික්කඩුව වනජීවී කාර්යාලය වෙත බාර දීමට කටයුතු කර තිබුණා. ඒ සමගින් දැනට අප සමු ගන්නවා සුබ රාත්‍රියක්.